ඉන්දියාව බංගලදේශය වගේ රටවල්වල වවුලන්ගේ අසූචි ආශ්‍රිතව තමයි මේ වෛරසය වාර්තා වෙනවා කියලා. වාර්තා වෙන කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම තමයි යම් හේයකින් මේ රෝග තත්ත්වය අනිත් රටවල්වලටත් පැතිරෙන්න පුළුවන්. නමුත් මේ පැතිරීමේ වේගය සහ කියන ඉන්ෆෙක්ටිව් රේට් එක ඉතාම අඩු වෛරසයක් නිසා දැඩි වසංගත තත්ත්ව ඇති කිරීමේ හැකියාවක් නැහැ කියන එක. COVID-19 වගේ වසංගත තත්ත්ව හදයි කියලා අපිට අපේක්ෂා කරන්න බෑ. කෙසේ වෙතත් ලංකාව වගේ රටකට මේ වෛරසය ඇතුල් නොවේ කියලත් අපිට කිසිම සහතිකයක් දෙන්න බෑ. විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල් එක්ක ලංකාව නීත්‍යානුකූලව වගේම නීත්‍යානුකූල නොවන අන්දමින් පුද්ගලයන් සාගරය හරහා මේ රටට ඇතුල් වෙනවා. ඒ වගේම ධීවරයින් නොයෙකුත් පුද්ගලයන් සමග ගනුදෙනු කරනවා මොහොතේදී. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය කරනවා. මේ නිසා ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට මේ වෛරසය ඇතුල් වෙන්න පුළුවන්. වගේම ඇතුල් වෙන මොහොතේ හඳුනා ගන්නත් බෑ අපිට. ගුවන්තොටුපළ සහ වරායවල් වල එහෙම හඳුනා ගැනීමේ පහසුකම් හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය මූලික පහසුකම්වත් සපයලා නැති නිසා රට ඇතුළට මේ වෛරසය ඇතුල් වෙලා රට තුල රෝගීන් කීප දෙනෙකුට රෝගය වැළඳිලා රෝග ලක්ෂණයක ප්‍රතිකාර ගන්න ගියාම තමයි රටක් විදිහට මෙවැනි ලෙඩක් තියෙනවා කියලා අපිට දැනගන්න හම්බෙන්නේ. එසේ වෙතත් පාලනය කරගන්න බැරි තරම් වසඟත තත්ත්වයක් ඇති වෙයි කියලා අපේක්ෂා කරන්නේ. යම් හේකින් එවැනි තත්ත්වයක් ඇති වුණොත් මහජන සෞඛ්‍ය පරිශ්‍රය විදිහට අපි ඒකට මුහුණ දෙන්න සූදානම්. ඒ වෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය අංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව පාසල් ආපන ශාලා තුළ අලෙවි කළ යුතු ආහාර සම්බන්ධව මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙනවා චක්‍රලේඛයක් විදිහට. ඒ චක්‍රලේඛයේ සඳහන් වෙනවා පාසල් දරුවන්ට හානිකර නොවන ආහාර මොනවද, ආපන ශාලා තුළ අලෙවි කළ හැකි ආහාර මොනවද කියලා. අපි දැන් පාසල් වල තියෙන ආපන ශාලා සම්පූර්ණ දැඩි අධීක්ෂණයකට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. පාසල් ආපන ශාලා ප්‍රතිපත්තිය සම්පූර්ණ නෛතිකමය ලියවිල්ලක් නොවුනත් මේ පාසල් ආපන ශාලා තුළ දරුවන්ට නුසුදුසු ආහාර ලබා දීම හින්දා අනවශ්‍ය ගැටලු නිර්මාණය වෙන බව අපිට පේන්න තියෙනවා. බොහෝ පාසල් ආපන ශාලා සෞඛ්‍ය ක්‍රමානුකූලව පවත්වගෙන යන්නේ නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී පාසල් ආපන ශාලා වැටලීම් සහ පරීක්ෂා කිරීම් සිද්ධ කරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.